තාගරන්නය ද දෙදාසිස්සේඒ පලවිනි අ දීරේ දෙදදා සිස ජූලි පේපරගේ ශේෂපෙරෙක්සුම පිළියල කරන ගාන මීට කලින් දෙදා සිස්සේ ජනවාරි ඊළඟට දෙදා සිස එකගේ ජනවාරි ශේෂපරෙක්ෂම් පිළිය පේපස්වල ශේෂපරෙක්සම් පිියල කිරීම සම්බන්ධ අපිතා කරලා තියෙනවා එතකොටන් මේ දෙදා සිස්ස ජූලි පේපරක හරි ශේෂපිරෙක්සුමක් කියන්නේ මොකක්ද කියන එක ඔයාට කලින් වීඩියෝ එක බැලුවට පස් තේරෙන්ද ඇති. ශේෂපිරක්සුමක් කියන්නේ ගනු දෙනු හා සිද්ධීෙන් නිසා පොදු ලෙජරය තුළ ඇතිවන ගිනු. මාස්්‍ය අවසානට හරි එහමත්තන් ශේෂපරක්සුම පට හදන් දෙ කිය අවුරුද්දවසාහන්ට හරි කියන දවසට තුලනය කෙරුවට පස්සේ. එය ගිනුම්වල ශේෂ තියෙන පැත්ත. ගෙනල්ල පෙන්න්නන ප්‍රකාශයෙන් ගිනුක් තුළනේකරදියන්නේ හර පැත්වෙන්න හර දානවා ශේෂපරක්ෂ බැරනම් බැට දානවා. කොමරි අපි හරියට ගිනුම් තබාගත්තොත් ශේෂපිරක්සු සමානෙන්ඩෝ නමුත් අපි හරියට ගිනුම් තැබුවා කියන එක ශේෂපිරක්සම තුළනයවීම සීයට සී තහවරුවන්නේ නෑ ශේෂපිරක්මෙන් තහවරුවන්නේ ගනිතමය නිවරදිතාවය පිතරයි ඒකත් අපි මතකතියාගන්න ඕන ශේෂපිරික් සමාවන් හම අපිට සතුටුවෙන්ට බෑ අප හරිට වැඩේරද න කියල මොද. ඔය වැරදි නිරදි කිරීම් පාඩමි දිගනගන්නවා සමහර වැරදි තියෙනවා ශේෂපිරික්සුේ වැරදි තිබුණත් තුලනය වෙනවා ඒගේ වැදදි තියන්න පුළුවන්හරි. අපි දැහෙනන් දන්නවා ශේෂපරික්සමක් කියන්නන්නේ පොදුලෙචරේ තියෙන ගෙනුම්ල ශේෂයන් හරහා බැරවිදිහට ගෙනල්ල පෙන්වන ප්‍රකාශය. එතකොට මේ ගාන ශේෂපිරක්සමක් අපිට හදන්න කියන්නේ නානායක්කාර වලවාම ්‍යාරය සඳහා එතකොට අපි උඩින්ම්ම ළමයි ව්‍යාපාරයේ නමලියන්න්න ඕන ඒව නිකම්ම නිකම ශේෂපික්සු හදන් ගඩ මේ ලිය අන්න්න මඕන නානායක්කාර ව්‍යාරය කළ මලියන හෙම ක් වලවාම ව්‍යාරය කෙළල ියන්න්න දෙදස් කවදර අපට හදන්න ගැනෙ දෙදා ශිස්ස තුනයි තිස්සකට බලම අවසාටමකන්ද කියන්න කලාදදා ශිස්ස තුනයි තිස්සකට ශේෂපිරක්සුම ලියේරවා දෙදස් විස්සේ තුනයි තිස්සක දින්නට ශේෂපිරික්සුම් කියලා පිේර තොට ශේෂපික්සම අකතම දාලා තියෙන්නේ මෙතන ගිනුේ නම සමහර කලට මෙ විස්තර කියලල් ලියන අවස්ථා තියනවා මොකක් හරිකමක් නෑ කොහොමත් මෙතන ලියන්න ගිනු. ගිනුම් ටික ලියන්නේ තීරුවේ හැ න්න ිනුේ නම කියල වුවත්මක් ෑො විස්තරය කියල ගත් මක් ෑ. <playoffs> <Conceptnet> ඊඟට හරර ඊළඟට බැරතීරුව හරි මන් මේ ේෂපරක් හදන්න නික දහස් වලින් ලමයි එක ම රපියල් දහස්කෙ න එකට ගනේ කිරීමවලට පහසු ලියන්ට පහසන්ද හස් වලින් තමන් ගහ දඩන්න ගන්න. තොට අනිවාර අපි හිතේ යග හරියන්න දහස් ෙ ියන් ම නැත්තන්ි දාන ලක් වැරදි අපිට පොච හරියට ිත්තස සහන් වටන වැඩ ෙර තිබුණත් ශේෂපරක්ෂ සමාව වන දහස් නැත්ත වැද මහ ලක්කම් ර. ඔන්න බලන්ඩා අපි දැ ගන මුල ඉඳද ලම කියවගෙන මේගේ අමතර තොරතුරු කිය තියනද බල න්නත්තා ඇතරින් හරිිටන්ගන්න පුළුවන්. ආතිරයක තොරතුරු තියෙනවා. අපි මෙහෙම කරම අතරේක තොරතුරට යන්න ඕන්නෑ ශේෂපිරක්ෂුමන් මුල ඉඳද ලම කියවගෙන යමු. ව්‍යාපාරය ඔන්න ආරම්භ කෙරුවා. රකමස්කේලම් ව්‍යපායයක් කරම කරන ද ව්‍යාපාරයට ඔහු විසින් මෝටර් ලොරක් එදවීමට අමතර ප්‍රාග්ධන් ලෙස යෙදවීමට අමතරව ලො යෙදවීමට අමතරව ප්‍රාග්ධනය විදිහට ලක්ෂ පහලක මුදලා එදිනම බැකු ගෙනුමා කාරම්ම කර හිතැන්පත් කර ද ම්මකක්ද වෙලා ති එෙනම මේ යිතිකාරය ව්‍යාපාරයට ප්‍රාග්ධනය විදිහට ලොරිියක් දාලත් තියෙනවා තව අතින් ලක්ෂ පහලවද්දාලත් තියෙනවා. එතකොට දැල්ලමයි අයිතිකාරයක් ව්‍යාපාරයට මුදලක්යෝොද වදදි පා්ධනය විදිහට අපි සටහන් කරන්න ඕන කොහොමද ව්‍යාපාරයට සල්ලියයනවා අයිකාරය සල්ලි ගෙනත්දාදෙහින්ට. තොට ව්‍යාපාරය මුදල්ගිනුම හර දංවාට පේනැති මේ ගානය ළමයි මුදල් ගිෙනුමක් මේ දීල තියෙනවා. එතකොට යා අමුතුුවේ මුදල් ගිණුමක් ගහණ්ඩවශ්‍යද නෑ හෙම දීල තිබුණුන් තවශ්‍ය නෑ ළමයි. තිබන් නැත්තම් මුද ගිනමක් ගහන්ඩො මො ද ගිමශේෂයි පොයාගන්ඩටේ එකක් ගිුණුක්නේ තොට දැගවන්න සල්ලි ගෙනල්ල ද්‍ය දිත් සටහන මුදල් ගිෙනුම හර ප්‍රාග්ධන ගිනුම බැ එතකොට දැඟ අපි ලෙජ්රේ ගෙනුම්පික විවෘත කර ගන් ඩෝලන මම විවෘත කරනවා ගිනුම ප්‍රාග්ධන ගිණුම ඔයාට මේ පේන පැත්තකින් මේවලමයි පෙරවැඩේ ශේෂපිරක්ෂෙන් පස්ස යන්න සියල්ලම පෙරවැඩ පෙරවැඩට කිය නිවාරෙන්ම ලියන් ෝන එතකොට මෙන්න මගේ ප්‍රාග්ධන ගෙනුම සල්ලිවලින් යොද වද දිත්ත සටහන මොකක්ද මුදල් හර ලක්ෂ පහළවයි ප්‍රාග්ධන ගිනුම් බැර ලක්ෂ පහවයි ලක්ෂ පහල කියනක ම දහස්සලින් ය හම එදහස් පන්සියයිවකින් වලත් රුපියල් දහස් පෙර වැඩවලත් ුපියාදහස් කර ලියන්න ඕොන. හරි මෙතන ලියනවා ප්‍රාග්ධනය ගන ගිෙනම මුදල් කියලෙක නොිව්වත් කමන්නනෑ මොකදම ඔයා මේ ගිනුම්හදන්න කටු වැඩකට ඒක නිසසා එහම නොලිවත් කමක් නෑ ියනක වඩා හොඳයි මොකද. ද ගිම ට අපි දන්නවා ලනක් දන්න යගේ පපරක තියෙන්නේ එකැනමයා හරරිට දැනගෙනනතාමයදා ඔන්න යොදෝප මුදල එක කිසිම ප්‍රශ්නයන්න තොයාදාන මුදල් හරවුණන ප්‍රා්ිනු බැරුණ. ඊට පස්සලමයි මොකක්දම යිතිකාරය තව කරන්නේ යොද්ධවන්න මුදලටම තරව තව යොදවනවා ලොරි රතය ඒක වටිනාකම කියදදා සස්්‍යය හතල හයිම කොහම දෙදක ටනාාගම ඉදස හතලිහයි කියලකවවේ අර අපිට දෙනවා ඊළඟට එහෙම කියලදවා ය්‍යාරය පොදු ජර්ණලයෙන් පහත සඳහන් ජර්න සටහ උපටා ගන්නා ලදී. පොදු ජර්ණලය ළමයි තොරතුරක් තියන්නේ මොකක්ද පොදු ජානණය ට ගනුනත් තේෙ නත්ත මොනාද තියෙ කිය සංක්ෂය බලන්ට සංලක්්‍යය තමාර යට ියෙලතිනෙ දස් ධනය අතර එක දන අද අයිතිකර මෝට රතය ව්‍යාපාට එදවීම. ලමයි එ ඔය පොදුජර්නල තින සටහන මොකක්ද යිතිකාරය අ ්‍යාපාරයට ගේන ලොරි රතය. යොදවන ලොරි රතය. එතකොට දැන්වයා හිතන්න. මුදල් ගෙනනල්ලදානක මුදල් පොතේ එනැතම් මුදල් ගිීම සටහ වුණා ලැබීම් ජනලේ සහ වෙලා මුදල් ගිමි සටහගුණා නමුත් ්‍යාපාරයට ස්ථාරවත්කමක් යොදවන්න එක සටහම් වන්න මූලික පොත තියනවද විශේෂ්ත මූලික පොතක් නෑ ලැබීම් චනල දදානට බෑ එකව දාන මුල් ලැබි ගෙවින් චනල දාන්නට බෑව වගේ න මුදල්හචප පත්තුලින් ජෙව ලාට සු මුදල් ගවිීම චනල දාාන්ට හ ගනු න බෑ නු න ද ල ාට ට ගැනීම කු නල න්ට බ ද ාඩ ට කිකනීම ප ේෝ න දාන්ට බෑ පලඳ ාට ගත්ව ආපස හරවායීම සහන්ර අපපසයම් ජනල න්ඩ බෑ ලඳ බාන්ඩ විකනුම් ආප සයවම් තම එකක සටහන් කරන්න තොරලමයි ප්‍රධාන ූලි පොත්වලට ගනද න දාාට බෑ දාට බැ ගනදුම පිදාන් ො න මන ලි පොතරද හොද ජනලේට. ඒ අ ගොන්න. තා රත්ක යද දාන්න ූලික පොත් ඇතිහිදයි පොද්චලටක නලදවා එතකොට ද්ද අපි ඊට අදාල දිත්ව සටහන්තමා ලියන්නේ ලොරි රතයක් ව්‍යාපාරයට ආපුහින්ද දොරි රත ගිනුම හරවුණ ප්‍රාග්ධනයක් නිසා මේක ප්‍රාග්ධන ගෙනවා බැරවුණ. එතකට පොදුජනලයේ ය දිත්ත සටන් තිය නෝයි ඔය දිත්ව සටහම්වට අනුව අපි ගෙනම ගැවන හරි මේක වෙන මුකූත් කරන්න දෙ න දිත්ත සහවටන ගනුම් තියෙක් විරයි තියන්නේ අප ිත්ත සටන යාලා කියලා තියන. රත ගෙනු මහර ප්‍රාගධන ගෙනනුව බැර එනම් ලොරි රත ගිනුමක් ගහන්ඩ පරාග්ධනයට යටින් මෝට ලොරි රතමං කෙටිකල්ල ලෝරි රත කියලා ලිව්වා අරි එතෝට ඒ වත්කම් ගිනු මහර එද්දා සස්සියය හතලි හයි ප්‍රාග්ධන ගිෙනුව බැර එද්දා සස්සය අහතලි හයි මෙතන ප්‍රතිවරුද්ධ ගෙනුම ලියේනවා ලොරි කියලා මෙතන ආක්ධනය කිය ියන ඔන්න ළමයි ත් මේ පොදජනල දාපු දා තියෙන සටහන දාන විදිහ ඊට පස්සේ අපි යනමා මුදල් පොතට නැත මුදල් ගිනුමට ඔයා දන්න දග හරැ ල ලන්න හර පත් මො ය අ පාගධන දට යො දලන කපිද දැනම දත් හ ද ග හ ්‍රාද ග දැරට අපි එද්දාස් පන්සය දැම්ම. එකමත් මෙතියෙන් පය ප්‍රාග්ධන ගෙනීම. ඒට පස්සෙමොකදද තියෙන බලන්න ඒට පස්සන වෙලඳ නායගැතයන්ගේ ලැබීම තුන්දහස් දෙසියයි අය ගැතියන්ගේ සල්ලි ලබුවම කක් තියෙන්නේ . හතොට දිත්ත සටන ොදලම නා ගතයගේ සල් බද මුදල් ගනම. හර නයගැතිපාලන ගිනුමට බැරවෙනවා එහෙනල්ලම අපි රූල් කරනවා නයගැතිපාලන ගිනුම. ඒ නයග පාල නිිනම් අහි පාල වෙනට එකක ලොක්කුවට රුල් කරගන්න උපද ෝග එකක දෙවල් හොයන්දෙන සමහරලාට අපි තම දන්න මොනා හොයන් වෙයිද කියලෙහි මොයන් නැවවෙද පුළුව අයගැති පාලන. නගතතියගේ සල්ලිහම්බෙනව තුන්දහ දසිය සල්ලිය ද මුද හර පාලන ගනම නගත පාල තුන්දාස් දෙසීයයි. ඊට පස්සේ අත්පිට විුණු ඕොන්න අපි විකන සල් හම් ෙන හරදසක්සේ දහටක්ත් අපි විකුණ දත සහ මුදල් හර එක හර වෙලානේ. ැ ඩවන විකු ගිනුට හෙනම් විකඩු නිෙනුමක්ද හලා හරදාසිකසිය දහට බැකයි අප දානට මුදල් හර වෙලා එහනම් බැරසටහනතමා තියෙන නැතති බැටන ුණග. වික්කුණුම් බැරට දානවා හාරදාස් එකසිය දහ අටක්. මුදල් කියල ප්‍රතිරුද්ධ ගිනුමි නම ලියනවා. ඔන්න තොට ළමයි මුදල් ගෙනනුේ ලිය වෙලා තිබුණු හර සටහන්තුනම දැම් මේ වෙනකොට අපේ ගිනුම්ව ලපි පෙන්නවා. එතකොට ඒ කතාාව ඉවරයි. ඊළඟට අපේෙන්නේ කොහට ද අපි එන්න අපේ බැරට මුදල් ගිනුමේ බැරට නයහිෙමියන්ට ගෙවීම. නයහිමියන්ට ෙවාදේ දිත්ත සටහනමු කදලමයි සල්ලී එළියට යන හින්දා. මුදල් බැරවුුණා එහනම් නයහිමි පාලන ගෙනුම හර. එන තුන්දාස් අටසය පණහත් නයහිමි පාලන ගිනුම හරවුුණා මෙතන දියනවා මුදල් කියලා තේරුණානේද සල්ලිලි නනිෙ මුදල් බැර නහි පාල හර තොට නයහි පාලිනො ිත්ලොකොට ූල් කකගන්න. එදාට බදුකුලිය මුදලින් ගෙවන බදදුකුලිය. එත ොට දිත්ත සහනමකක්ද මුදලින් බදුකොලියක් ගෙවත්දී මුදල් බැරවනා බදුකුලී වියදම් ගෙනුම හරවුුණා නැත්තම් බදුකුලී ගෙනුම හරවුණා අටසිිය හැට හතරයි මුදල් කියල තමා පිළියන්. ඉළඟට විදුලිය හා ජලය දිත්ත සටහන මුදල් බැර විදුලිය හා ජලය කියන වියදම් ගෙනුම හර දෙසිිය පනස් අටයි. ඊළඟට වේතනහා වැැටුප් වේතන හා වැටුප් ගිනුමක් ගැහුවා මුදල් බැරවුුණා වේතන හා වැටුප් ගෙනුම හරවුුණා එද්දාට සිය දහයයි. ලියනවා පි මුදල් කියලා. ඊළගට තියනෙ ලාමයි දැන්වන්න ගනුදන බැරවලා තිනුණ ගනුදන හතරම දදාිවර ඊලළග තිය මුදල් ගෙනු ේෂණ. ඕ අපිට පස්සෙදාන්ට හිටියෝට අමතක වෙනවා. ඒක හින්දා මුදල් ගෙනනුම අවසන් ශේෂයකයන් මේ දෙදස් දහටේත් සොරිදදාස් විසේ තුනයි තිස්සකට අවසං ශේෂයණය එතෝටලාමයි ඒ අපි අපේ ශේෂපිරක්සුම හදන්නේ ඔය ශේෂයන් පෙන්නඳනනි වර්ශවසාන දවසට තියෙන අන්න ඒක හින්දා අපේ ශේෂපිරක්සුමට ගෙනල්ල දාණ්ඩ ඔය මුදල් ශේෂය. ලියන්ඩ ගිනුමේ නමට මුදල් ගෙනුම. හන්න හො දල් ගීම ශේෂය ොන පත්වෙද. පහතට යන්නේ බැර පැත්ම ැ පත් පහර ග හ ම ප්‍රතිවරත් පත්ව ම ඉදිරට එන්න අප ශේෂ පිරක්සම පන්න ඉදිරිටගෙන ශෂයන පත් දට හයි තිසයක ාන දෙන්න මෝන නෑ ලමයි ඉදිරිරට ගන ශේෂය ව දැම ලියල හැන යම ලියවගේ පහර ේ න්න. එහෙම් ම ලියනවා දහස්වලින් විස්සයි තිස් සයයි. ඔන්න එකකොට මුදල් ගිෙනු මේ වැඩේ ඉවර අපිටකින් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගත්තා. ඊළඟ දෙ එනවා ළමයි අමතර තොරතුරු වලට. පලවෙනි අමතර තොරතුර දෙදා ශවිස්සෙ තුනායි තිස් එකක ගිනුම් පොත්වල පහත්ත සඳහන් ශේෂයන් පැවතුනි දෙදා ස්විස්සේ තුනයිතිස්සක දිනට ගිනුම් පොත්වල පහත්ත සඳහන් ශේෂයන් පැවතුනි මොනාද තියෙන ශේෂයන් තියෙන්නේ වර්ෂ අවසාන දවසට ශේෂයක්. එතකොට එකන වර්ශවසානක මේ අවුරුද්දේ අවසාන දවසට ශේෂයන් ටිකතමා තියෙන්නේ. ඇද යගතියෝ නම ක්ෂ හැත්ත පන්ඳාහයි හිකැ නයගැති පාලන ගිුම ළමයි අවසාන ශේෂය තමා නම ලක්ෂ හැත්ත පන්ඳහක් විදිහට මේ තියෙන්නේ හරි අපි නයගැති පාලන ගිනුමට එනවා නයගති පාලන ගිනුමට ඇවිල්ල ළමයි දැම්ම අවසංශේෂණය අපි ගිනුමක ගිනුම අවශංශේෂයන් පෙන්නද්දී මෙන්න මේ විදිහටොයා දාගන්්ඩඕන හර බැලන්ස් කරන ඉරිදක ගහගත්තා. එතකොට ඒරි කෙලින් තියෙන් ඕන කිනෙකට හර පැත්ත බර පැත්තිරි. ඊට පස්සලමයි නායගැතියන් සම්බන්ධ ව නායගැතියෝ කියන්නේ මොනගෙනුමක්ද වත්කම් ගිෙනුමක් නේ වත්කම් ගිනුමක් ශේෂය අන්ඩෝන මොන පැත්තෙන්ද සාමාන්‍ය ශේෂය පැවති යුත්තේ හර පැත්තේ. එකවා දන්නැත්තාං. ඔයා ගඩ වත්කම් ගිනුවල සාමාන්‍ය ශේෂය හරපැත්තෙන් වගකින් ගිනම්වල සාමාන්‍ය ශේෂය බැරපැත්තිෙන් විය දම් ගෙනනම්වල සාමාන්‍ය ශේෂය හරපත්තිෙන් ආද ැම් ගිනම් වල සාමාන ශේෂය බැපැත්තෙන් හිමකම් ගිනු වල සාමානශේෂ බැ පත්තේ ඔය දම්ම කියපුටි හරිමන්න පැත්තතිෙන් කොහරලියගන්න ේතාත් තැගෙන ටිය නැත්ත. එතකො ැන් අයිගතව කියන්නේ වත්කම යිගතයන්ගේ අවංශේෂය අපි ගෙනල්ලදානවා. හර පැත්ේ ොකදනායගැතියන්ගේ වත්කම් කිය ගෙනු තු තියෙන රශේෂක කියන හර පැත්තෙන් කියන්නේ අපිමි අවසංශේෂණ දාන්නතකොට ගනු මේේ ඉදිරියට ගෙනශේෂය මෙන්න මේ හර පැත්තේ ඉරිදදිකට යටටින් ගෙනල්ලදානවා කියී අද අපිට කියන නමසිිය හැත්තෑ පහයි. එතකොට ළමයි හරශේෂයයේ පැත්තතිෙන් එෙනවා න ඉදිරියට ගෙනශේෂය පහතට එන්නන්නේ බැ පැත්තෙන්. ඉරට උඩින් පහත්තට ගෙනශේෂය කියලා නමසය හැත්තෑ පහක් ගෙනල්ලා හරි එතකොට ඔන්න ඒක හරි හරි දැම් මේ ගමම්ම ඔයාට මීටරුවන්න වොට මේ දුන්න වර්ශව සසාන දවසට නයගැති ශේෂයනේ ඉතින් එයා ගෙනල්ල අදාන්ඩ ළමයි ශේෂ පිරික්සුමට නයගැති පාලන ගිනුම කියලා ඒ දීල තින ශේෂය ගේන්න කිය අප මේ නායගැති පාල ගිෙනුමයිෙන් අපිටවත් මේ ඕන වෙන්න මේ ගානදිලම අවශංශේෂය එනෙමේ ඒ අපිට දීල තියන වෙන මොනාහරි ඕන වෙන්න බලුම අපිට මොනාද ඕන වෙන්න කියලා ඉස්සරහට එක අපිට තේරෙම් මොකක් ඕන වෙයිද කියන එක. ඊළඟට දැ අයගැතියා ඔන්න විදිහට දැම්මා අපි මේ ගනම්වලට කියල මේ තනි සටං ක්‍රමයට පිළියල කරන ගිනුම් කියලා. මොක අපිට දීල තියනඒ පොඩි දත්ත ිකක් ඒකෙන් අපි දන්න ත් සටහ ූල ධරමය ගිනම් කරන දැනු භාවිතා කරන මේ හදකයි තියන්නේෙ එලට වෙලද නාහිමියන් එදදාස්ේසිය හළලිහයිනේ වෙලද නා අහිමියෝ කියන්නේ ළමයි ව්‍යාපාරයට වගකීමක් ඔට මතකද අපි වෙලඳ අහිමියන්ට ගිුණුමක් ගැහවා ටිකක් එකත් ලොකුවට ගැහවන එනම් මෙන්න මන්න අයහිමපාලන ගිරුමට එනවා ඒකෙත් දෙන්නේ අව සංශේෂය එතකොට ළමයි අරවිදිහටම බැලස් කරන ඉරි දෙක ගහගන්නවා. රි එතෝට නහිමියන් කියන්නේ වගකීමක්නේ වගකීම් සම්බන්ධයන්දයනෙ බැර ශේෂය එන බැර පැත්තෙෙන් ඉදිරියට එනවා. අව සංශේෂය ඉදිරියට ගෙන ආ ශේෂය මං එලියන් ඊගේ ශේෂයේ කියලා. සමහරුවෝක ශේෂය ඊගේ කියලයි දෙපැත්ත මාරුකර ලියන එකක ගැනවා හිතන්ඩයන් දෙපා එත්්දස් දෙසිය හතලිහක් දානවා. ඉදිරියටටන වම් බැපැත්තෙන් පහතට එෙන්්ඩෝන මොන පැත්තෙන් ද හර පැත්තෙන් පහත්තට ගෙන ආ. ශේෂය කියලා එද්දාස් දෙසය හතලිහත් අපේ නාහිෙන් පාල ගිීම අවසංශේෂය විදිහට පෙන්න්නනවා. දැල්ලමයි මේ දෙන්නේ තව සංශේෂය නනා හිමියන්ගේ එනන් ශේෂපිරරික්සුමටඇල්ල පිියනවා නය හිමි පාලන ගිනුම බැරශේෂය ෙදස්සිේය හතළය හෙන ේෂපිරක්ු බැ පත්තිෙන්දන එදස් සිය හතලිහයි. ඔන්න තෝට ඒ කතාවත් ඉවරයි. ඊළඟට අයශේෂයක් දෙනවා වර්ෂ අවසාන දවසට ගෙවිය යුතු විදුලිය හා ජලය පහළො ස්ථහයි කියලා දෙනවා. ළමයි මේ මම කියන කතාවම මම කලින් මංගවන මේ ශේෂපරක්ෂමට අදාලෝ වෙනම වීඩුව එකක් කරලා තියවාග දෙදදාස් විස්සේ ජනවාරී දෙදා විසේක ජනවාරි පේපර දෙ කල්ලලා එතකොට මම දුන්නා. චිිය දම් සටහන්කිීම දාල දදිත්ත සටහනකිලලා ේටික ලියයා ගඩ කියලා ඒ ීඩියක බල්ලා පහ ඒටක ලියාගන්න මොක දක වටිනවා එතකොට එතන තියෙනවා උපචිත වියදම් සටහන් කරන ඉදිරිට ගේෙව් වියදම් සටහන් කරලා උපචිතා දැම් සටහන් කරන හා ඉදිරිට ලදාදෑම් සටහන් කරනයි ශය ගිනුම් ගත කරනයි අඩමාන අයවෙන් කිරීමත් මටමතකහිට දුන්නා ඔන්න ඔය කියන ප්‍රධාන ඔයාගේ අනිවාරමටි පේපර එක මේ වගේ ගානක තියෙන ප්‍රධාන ගනුදනු කිහිපේ සහන්ර දෙිත්ත සටහන්ටික දීල තියෙනවා ඒටික පාඩන් කර ගන්ඩු භගට යන්න කලින් එක බලලා හරි කෙන දම මෙත නය ගේවු විදු ියයා ාලය ගේෙවුතු විදුලියයාහා ලකය උපචිත වියදම ියදමක් ගේ වන්ඩ යනවා න්ඩ යන වියදම්මලටි කිය උපචිත වියදම් කියලා. උපචිත වියදම්ගිනු ගත කර දිත්ත සටහන ලමයි අදාල වියදම්ගිනුම හර උපචිත වියදම්ගිනුම බැර අදාල වියදම්ගිනුම හර උපචිත වියදම්ගිනුම බැර. කො දම් එක විදුලියහා ලයන වෙන්න ලමයි අදාල වියදම් ගෙනුම තියනවා විදුියහා ජලයේ වඩට පේනතිේක මේ ගිනුමට අපි මොකද කරන්නේ හර කරනවා. මොකද දිප්ත සටහන තමා අදාළ වියදම් ගිුණු හර උපචිත වියදම් ගිනුම බැ එහනල් ලමයි රෝල් කරන් නවා එහම ගෙනමක් නෑන උප්චිත වියදම් ගෙනුමක් රෝල් කරනවා ලියනවා උපච්චිත විදුලිය හා ජලය. ගිනුමට බැර කරනවා පහලවයි මොකද කිරුවේ උප එත එත නදී ඕන වෙන්න ළමයි අපට මේක සටහන් කිරීමට අවශ්‍ය දිප්ත සටහන් එතෝට දිත්ත සටහන තමා අදාළ වියදම් ගිනු මහර කඋප්පචිත වියදම් ගිනුම බැර මේක තමා දිත්ත සටහන හරි අදදැන් එහෙනම් විදුලිය හා ජලයේදී විදුලිය හා ජලය කියන ගිෙනු මහර උපචිත විදුලිය කියන ගිනුම බැර ට මෙතන ඔයා ප්‍රතිරුද් ගිනම්වල නම්දියයන් මෙතනොපචිත විදුලිය හා ජලය කිය ලියන්න පුළුවන් මෙතන විදුලිය හා ජලය එතකොඩන්න ඒ සටහනත් ඉවරයි. ඊට පස්සේ තුන්වැනිි තොරතුරේ මොකක්ද කියන්නේ දෙදස් විස්සේ මැයි තිස්සක දිනෙන්. අවසන් මාස දොළහක කාලයක් සඳහා වන බදුකුලිය දෙදස් දහ නමයේ ජ දෙදස් දහනමේ ජූනි එකදින ගෙවන ලදිී. දෙදස් විස්සේ මැයි තිස්සකෙන් අවසන් මාස දොළහ සඳහාකුලිය වන දොළහක සඳහා වන බදුකුලිය දෙදස් දහනමයේ ජුනි එකදින. ග වන ලදේ හරි ළමයි මේ වගේ ගාන පෙදී දැන් අපිට ඇත්තට මේ කියනක වචනින් තේරෙන්න්නේ ෑනෙ ඔයා මෙතනදී පොඩි කාල රේකාාවක් රූල්තර ගන්න හැම තිස්ස මේගේ පොඩි පොඩි උපක්ක්‍රම වල අන්ඩ එතොට වරමී හතාව තේරේ හිස්සල්ලාම කාල රේකාව ඇන්දගන්න අපේ ගිනම්වාර්ශයරෙෙන් කවද ආරම් වෙන්න කවද අපේ ගිනුවාර්ශියුරෙ දස් විස්සේ තුනයි තිස්ස එක ගිනුවර්ශය පටන් ගන්නන්නේ දෙදස් දහන මේ හතරයි එක හරි ඔන්න කියන කාරවල් දෙක තමා අපේ ගිනුම් කාලච්චේ දේ දැන් අපි බදුපුුලියට බදු සඳහා ගියවසු ඇතිකරගන්න කවත්ද දෙදස් දහනමේ ජෝනි ඒකන් අපේ මේ ගිනුම් කාලච්චේද මේ අතර කාලයකන දෙදස් දහනමේ ජෝනි ජෝනි කියන්නේ හයයි එක එතකොට මෙදා අපි බදු ගියසුමකට ඇතුළත් වෙනවා එහෙම ඇතුළත් වෙලා බ අපි බදුකුලිය විදිහට ළමයි ගෙවනවා කියී අද ගෙවන්නේ බදුකුලි විදිහට ඔයටට පේන මුදල්ගෙනේ බැර පැත් දෙවීම යෙන අට ක්ෂ හ අතර දහක මුදලක් ගෙෙනවා. අටලක්ෂ හැට හත්තරදාහක මුදලක් ගෙවෙනවා. එතකොට අපිට මේ ගාන කියවා දෙදා ශවිස්ස්‍ය මැයි පතිස්සකෙන් අවසන් වර්ෂය සඳහය කියලමයි අපි දෙදස් දහනමය හයයින ගියවසුම පටන්ගන්නේ එදායිම් පටන්ගෙන දෙදා ශවිස්්‍ය තුනයි තිස්සය කියන ලමයි මාස කියී අදද. දොළහක් මාස දොළහකට තමා අටසිය හැටහතර ගෙවන්නේ හරි ඒන් මේ මෙන්න මේ අපේ ගිනු අපිට අදාළ ගිනුම් කාලච්ේදත් පහුකරගෙන යනවා ඒ ගෙවීම. අදාළවෙන්න ඒ ඊටත් පස්සේ දෙදාස් විස්සේ මැයි පහයි තිස්සක දැන් මේකදි ළමයි. ගෙවපු මුල්ලුගානම අපිට අදාලද අපේ ගිනුම් කාලච්චේදයට අදාලා ගානත් දටසිය හැටහතරම අපේ දස්ධනය හතරයි ඒකෙෙන් පටන්ගෙන ද ස්ස තු යි ස්සක ඉවරවෙන න්න මේ කාල්චේද ටස හට අතරදාල නෑ. ඇයි අපි අපේ ගියවසුවම්ටන්න ගියවසුම් පටන්ගන්න දස් ධහනමේ හයි ඒක එතකොට මේක ගෙවල තියෙන්න්නේ ළමයි අපේ ගිනුම්වර්ෂයටත් එහා ගිය කාලච්චේ දෙයක් සඳහා. නේද. එතකොට අපිට අදාළ වෙන්නේ මෙන්න මේටික දදාස් ධනේ හයඒකේදල දදා විස්ස තුනයි තිස්සක කෙනනකම් විතරයි. අපේ වියදා වෙන්නේ. යට අදාල වියදම එතොට ඉතුරුටික ඒ මුදලින් ගේෙවල නිතුර මස හිපේයටට ඒ ටික මොකද ඒටිකළමයි ඉදිරියට ගෙවූ බදුකුළියා. මෙන්න මේක දෙදා සිස තුනයි තිස්සක ේඉදල දෙදා සිස පහයි තිස්සක වෙනකං ගේෝපු ගාන ඉදිරිියයට ගෙවූ බදකුළා. ඔන්න ඕක හොයා ගන්්ඩෝන දැක් අපප ෝ හොයන් ලේසි පොඩ බලනලළමයි වැඩිපුර මමාස කියකට ගෙවලද තුනයි තිස්සක නිරවෙන්නේ හතරයිතිය පහයිතිය. මාස දෙකයි නේද තුනයිතිහ අතරයිතිය පහයිතිය මාස දෙහෙකට තමාහය හයි අට නොමති. ඕ මාස දෙක මයි තුනයි තිස්සක් ඉඳදල දෙදස් සි පහයි තිසකට මස දෙකයි. ඒ කියන්නේ අපි වැඩිපුර ගෙවල තියවා මාස දෙක කුලියේ ඒක තමමා ඉදිරියට ගෙව් බදුකුලිය හොයා ගමු. අටසිිය හැට හතර නැත අට ක්ෂ හැටහතර දාහ කියන්නේ. මාස දොළහකට මාදාල බදු කුලියනෙ මස දොලහට ගේවපු ගානේ අපිහන ගත්ත එකකොට අට ලක්ෂ හැට හතරදාහ ොලෙම් බෙදහන් අපටන එකක් මාසකට කුලිය. අපිටඕන මාස දෙෙකටනේ ඒක නිදිරයට ගෙලතියනෙ ගුණරන්න දෙකෙන් අට එක කියන අටලක්ෂ හට හතරදාහා දොලෙහෙම් බෙදලා දෙකෙන් ගුණ කරන්න. එතකොට වාට එනවා ළමයි එක් ලක්ෂ හතලිස් හතරදාහක් මේක උත්තරනෝ එක් ලක්ෂ හතලිස් හතරදාහය. එනම්. දිරිටගේෙවූ බදකුලිය කියද එක් ක්ෂහතලෙේ හතරදාහයි. ඔන්න ඔොත්න ද අපටහන් ගැලපිල්ලක් විදිහට ඉදිදරියට ගේෙව බදුකුලියේ සහ කරන දදිත්ටහන. අපි ඒක හොයාගත්තා එක ගිනම් ගත වෙන්නඕන. අපි සම්පූර් මුදලින් ගගේව බදකලේ ැනටම සහන් කරලවර මුදල් බැර කල බදතුුලියේද ගිම හරලයිවරයි. මේ ඇක ඇතුලතියවා මේ වර්ශයට අදාලනෝ ඉදිරියට ගේවකුක්ලශෂ හතලි සතරදාහක ඉදිරියට ගේව දදුකුලිය එක සටහන් කරන්න ඕන. දල්ම ඉදිරියට ගේෙව් බදුකුලියක් සහකරද දදිත් සටහනමොක්ද. ඉදිරියට ගෙවූ බදකුලි වියදම්ගිනුම හර බදුකුලී ගිනුම බැර එහනං ඔයා රූල් කරන්න ඕන ඉදිරියට ගෙවූ බදුකුලි ගිනුමක් එක වත්කම් ගිනුමක්. එනම් එන්න රූල් කරනවා ඉදිරියට ගෙවූ බදුකුලි එම නන් කලින් ගෙවූ බදුකුලි හිලත් කියන්න පුලන් එක සියයාහතලි සතරයි. හර බදුපුලි ියදම් ගිනුව බැරැකසිය හතලි සතරයි මෙතන ලියනවා ඉදිරියට ගෙවූ බද්ධ කුල්ලි මෙතන ලියනවා බදු කුලි ඔය විදිහට ගිනුම් දෙකට හර බැර වෙන්න්ඩෝන. තේරුණාද ළමයි වර්ෂයට අදා ග හැ ු වැඩිපු ව ති දිර ගේව දමක් ඳු ගන්න හරි ම දන්න. ීඟට මහිතන් ඇපිට තියන් අවසාන ගැලපිල්ල දෙදා ස්විස්සේ තුනයි තිස්සකෙන් අවසන් මාස දොලහක කාලය සඳහා සොරි කතරවෙනි කරේ අපිට දෙවනි ගැලපිල්ල මගේ ඇරුණා. මෝට ලොරි රථය පිරිවෑ මත සරල මාර්ගත්‍රමේයට සීහත විශසක්ෂය කරයි මගේ ඇරුම් ගැලපිල්ල තයි මේන්නේ මෝට ලොරි අතය කියලම අර අයිතිකාරය වර්ෂය මුලමයෝදවන එදා සස්සිය හතලික ලොරියනේ. එතකොට ඒ සීයටට විස් ගාන ශයවෙනලු අවුද්ධතයකෙනම් ඉද ශ්‍යාපි හොය කර වැඩික්ෂය එදදා සස්සිය හතලිහට සීයට විස්්සයි. බලන් එතකොට කිය කෙනවා දෙක සිය හැත්තේ හතර ගුණකිරීම දෙක එතොටන තුන්සිය හතලිස් අටයි. ල වටි දැල්මයි ශය ගෙනනම්ග කරද දිපත්ට අනමකක්ද ඒකත් මංවාට කලින් වඩිය එක දීර තියෙනවා අදාළ සයගිනුමහර එක මෝට ලොරි ෂයගිනුම හර තුන් සය හතලිස් අටයි ලොරි සමුච්චිත සයගිෙනුම බැර න්සියහතලෙස් අට අයිප්‍රය තුරද ගෙනුම් දෙකේ නම් දෙක ලියාගන්්ඩ මංකවර පෙර වැක්කිද නොලිවත් ප්‍රශ්නයක් නැ අපේ මුකද ශේෂපිරක්ෂුමයාට තාාග් කරන්නන්නේ හරි ඔච්චරයි තියෙන අවසානක ගෙන අවසන්තෝගේ තිබුන්න හැලු. අත්දැන් අපිලළමයි සියල්ලම කර වරයි දැ ගිනම්ව ශේෂ ගේන්ඩ විතරයි යෙන්නේ අපි මුලිම් යාන මුල්ම ගිනමට ල්ම ගනුවම පා්ධනය ප්‍රා්ධනය මයවට ප වන බැර පැත්තෙන් විතරණ තියන්නේ එහනම් ප්‍රාග්ණ ගනිිීම බැරශෂය ලිව ප්‍රාග්ධනය බැරපැත්තෙන් ලියන මුළුව එකතුව එද්දාස් පන්සිීයි කල්ල කරගෙන එකුතු කරන්න එදදා සස්සය හතලියි දෙකේ මික්තුව තුන්දා දෙසිය හතලිහයි. බැරපැත්තිෙන් ලිව තුන්දස් දෙසිය හතලිහයි. එට පස්සෙ ලොරී රථ පර පැත්ෙන්නේ තියෙ ලමයි එ්දා සස්්‍යය හතලිහා කරක දාන්න. ඊළඟට එඩ නායගැති පාලන ඔන්න පොඩි වැඩත් තියවා කලින් මම කරලාතියන නිේෂපික්ු හදල තියෙන ගනන් දෙක බලලාවන මේකෙද ඔයා කරන්න ඕන එක දන්නවා මෙතන ි කරන්න ළමයි ගනුේ වැඩ පත්කු කරට ට ොක්දම මේ ද ැන් කියලමේලා වැඩි පැත්කතු කරන්නද වැඩි පත් වැඩිගේ තියන පැත්ත තුන්දසයි නමසය හැත්ත පහයි දෙකම මෙක්කුතු ගෙරුවම හරදාසිකසිය හැත්තෑ පහයි. එකතු කරලා ඒ ගේට ළමයි අඩු පැත්තේ අඩු තීරුවට ගෙනනල්ලදාන්න හර පැත්තන හරදා සිකසිය හැත්තෑ පහයි ඊට පස්සෙළමයි එහෙනං හර පැත්තට හරදා සිකසිය හැත්තෑ පහකගේයක් එන්නඩනම් හර පැත්ති තියෙන් දෝන හරදා සිකසිය හැත්තෑ පහ ඔන්න තෝට මේ ඇත්තරම ලළමයි පොඩි මේ ගිනුන් තුලනේ කිරේදී අප ගැගන්නයම් පොඩි දැනමක් උපෝගී කරගෙනතම මේක හ දන්නේ ගෙනුම අපට ඔයවිදිර හදලා ගණඩ වවා හරි ඒ කියන්නේ දැං දාහරයක් දිට මේ ගෙනුම ැවවාට මෙම හිතඩත් පොළුවවා. නායගතියට තුන්දස් දෙසයකුදගවෙලා තව නනාගතයට නසය හත්තප පහක් ගවන්ඩ තියෙනවා කියන්නේ නායගතියයටට නිකන්ද සල්දිි ගෙවන්නේ නාගතට සල්ලිගවන්නේ නිකන්ද නෑ. නායගැති අපට තුන්දස් දෙසයකුත් දීලා කලින් වැරදු ගෙව් හෙළමකිවේ යයිගතට තුන්දස් දෙෙසිකුද දීලා තව නාගතයෙන් නමසය හත්තපා කම්බෙන්ට තිය ොහරි නායගත ගනදනවක් ව හමලයි. නම ගන ුවම ද වික්කුණු තෝොට විකුණු වල ලුවටිනම තම තන මේ එන්න හරදාසිකසිය හැත්තා ඒක තමාපිෝයි ගිුම තුළනය කරලා ගත්තේ. එඒ තෝට ගිනුමකින් දීන ද ගැ මුලි කරන්න වැි පැත්තකතු කරනවා අඩු පැත්ත ගෙනනවා අඩු පැත්ත යනගේ අඩු කරලා ඉතුරවාගේ දාගන්න. තොට විකුණුම් මෙම හරදසිකසිය හැත්ත පහ ඔය විිකුඩුම් ටිකලාමයි න යට විකුේ යට විකුණුම් සහ කර දිත්සටහන යගති පාල හර විකුණු ිනුම බැර එහෙන විුණු ගිුීමේ බැරටත් දැන්ම ඔය අයගැතියාගෙන් එන නයගති ගිනුමෙන් අපි හොයාගන්න හරදා සකසිය හැත්තෑ පහ නායගත ශේෂගෙන හිලා දැම්මන එතවට නායගත ගිනුේ ය කතාවතමා හයා ගන්නන්නේ දැම් විකුණුම් ගෙනනමට එන්ට විකුණුම් ගිනුවේ බැර පැත්ති තියෙනවා දැන් හරදා සෙකසිය දහ අටයි. හරදෙකසිය හැත්ත පහයි දෙකේ මකුතු අටදහස් දෙසිය අනු තුනයි. බැරටනේ දාන්ඩ බැරට අටදස් දෙසිය අනු තුනයි. වික්කුණුම් කියලා අපි ලියනවා. ඊළඟට නහිමි පාලන ගිනුමටන්ඩ ලමයි නයහි පාල ගිනම අවන්ශේෂ ශේෂපික්ෂට මේ වනකොට ගැෙහිල දාලාලඉවරනේ තොට ශේෂයත් එක් කනමි ගනු දනුව තියෙ ර විකුණුම් ගිම තුනේකරුව විදිහ නහි පාල ගිුම යි තුනේ කර වැඩ පත් තු කරන්න. ප වැඩිැත් හර පැත්ත න්ා සටසේ පහටි එකුතු කරන එද සි හතයා එකතු වෙනවා පන්දාස් අනවා ලියන්ඩ තීරුවේ පන්දා සනුව ගෙනියන්ට අඩු පැත්ත තීරුවට කියන්නේ බැර පැත්්‍ය තීරුවට ගෙනියන්ඩ පන්දාස් අනුව දැම් පන්දා සනුව කෙන්ඩනම් ඔය බැර එකතුව කොටසට බැරට තියෙන් ඕොන පන්දා සනුවවා කියනම් පන්දා සනුව දාන්ඩ. මේ එන්න මොකක්ද නහිමි ගිනුමි ළමයි අඩුමොකක්ද ගැනුම් වෙන මොකත් නේ ගැනුම් මෙතන් එන් ෝන හෙන ඔය අපිට අපි හොයාගත්ත ගැුම් ටි නයට ගනම් තික වා හිතන්න්නක ගෙනනුව ොකත් තියන්නතුව බැරට තරත් තුන්දා සට පහ නහිමියන් ගෙවලා ව න හිමියන්ට එ ද හතල ගවට න කිය ලම අපි නහිමන් නට ගත්තු හිදන්නන්නේ න පන්දසනුවක් නයට අරගෙන තියරු හරි එතකොට මේ ගැනුම් සටහන්කරද දත්ත සටහනමොක් නයට ගැනුම් සටහන් කරද්ද නයහිමි පාලන බැර ගැනුම් ගිනු ම හර එහෙනම් අපි ගැනුම් ගිනුමක් ගහලා ගැනුම් ගිනුමට ඔය ගාන හර කරනවා. පන්ඩාස් අනුවයි නයහිමි පාලන කියලා ලියනවා. වාට වෙලා මදිනම් ඔව ලියන්ඩෙපාගන්නහිපාල කිය ලියන්න්නද වශන හැ. හරි ඩැන් මම අප ගිෙනුවට අපපට හරිදගෙන යන්න නැතම්මටත්තමක ෙන ොනාල් දැන්ි මුණනාදම ැති නය ගැතියා හරේ විකුණුම් හරි නයහිමි පාලන හරි. බදුකුලී කියන ගිනුමට එවා දැම් බදුකුලී ගිනුවෙ ලමයි හරටත් තියෙනවා බැරටත් තියෙනවනි එතකොට අපි කරන්නේ මේක ගිනුම තුලනය කරන්නත් පුළුවන් නමුත්වයට තුලනය කරන විදිහ නැකමණ ම කියෙන්න ඊට සසුම කිය මේ ඉට ලේ ගඩ පු ුව කැල්ලෙ ගන්න පුළුව. අපි ලමයි ජිනුමත් තුලනය කරද්ද එම තුළුණය කරද්දේ අපි ඉස්සල්ලා ර ඉරි දෙක ගහගන්න අයිවයි හරියට කෙලින් තියෙන් ඕන එට පසේ වැඩි පැත්තයි එකතු කරන්නේ වැඩි පැත්ත කියන්නේ අගය වැඩි පැත්ත.ගේ වැඩි පැත්ත කියන්නේ දැම් බදුු කලිගිල්මගේ වැඩි මයි හරටන එහෙන හර පත්ත තුරන අටසිිය හැට හතරයි. ඒක අඩු පැත්තට ගෙනියනවා අටසිිය හැට හතරයි අඩි පැත්ත කියන්නේ බැර පැත්තට ඊට පස අටසසිය හැ හතරේ එකසිය හතල හතර අඩු කරනවා අටසිය හට හතර. සිය හතලි සතරක් අඩු කළ හම හස්සිය විස්සක් කෙනවා. ඒ ශේෂයගට උඩින් දානවා හස්සය විස්සයි. මේකට කියන්නේ ඉරට උඩිගිෙනු ශේෂ පහතට ගෙන යන ශේෂය කියලා. ඒක ප්‍රතිවුරද්ද පැත්තෙන් ලම ඉදිරියට එනම අටසසි හැට හත රයිදං වයාට ඔ ශේෂරණක තේරුම් නැත්තම් ශේෂ කරය ළම ඉතින් අපි පොඩිවෙලාව කර කියල දෙන්නවාන එක ඔයා මේතා ගිනුමක් ශේෂ කරලලා නැත්තං. ස කඩ කරද්දි වගේ යහුයි නිරුමක් ක්ශේෂ කරන විදිහ නැත එල් පන්තේියහයි ඔයාට ඒක දැන්තේරුම් නැත්තන් ඔයා මෙහම හිතන්න ගිුණු වැඩි පත් මොන පැත්ත හර පැත්න එනල්ලමයි ශේෂයනෙ හර පැත්තෙන්මයි එතකට කරන්න මොක්ද හරටයි බැටයි ශේෂයන්දක ටිනාකන්තියෙදදි වැඩි පැත්තේ එකතුෙන් අඩු පැත්ත අඩු කරන්න. එතකොට එන්නේ යම්මගේයක් ද දැන් හස්ය විස්සක් නෙන්නේ අමත නිදිරට ශේෂ ලා වැරදි හස්ස වික් නෙලමයි. කරුහම එතොට හසිය විසෙන් න මොන පැත්තෙන්ද ශේෂය වැඩියන්තිබුණු පැත්තෙන් එක කියනෙ හර පැත්තේ එහෙන ශේෂි පික්සුමත්තුවා ෙනත් දාආන්ඩොන දුලි දිහට හරට එනම් බදුකුලී කියලා හස්සිය විස්සපි හරට දාන එතකොට බදුකුලි කියනෙ කවන්් එක හරි ඒළඟට විදුලිය හා ජලය පැත්ේ විතර තිය නතොට අවුලක් හ දෙසිිය පණසට එකුතු කරට පහලවා දෙසිිය හැත්ත තුනයි එකතුව ශේෂපිරක්සුමට යන්ඩ. විදුලිය හා ජලය කියලා ලියන්ඩ විදුලිය හා ජලය දෙිය හැත්ත තුනයි. එතොට විදුලිය හා ජලය හරි. ඉලාට වේතන හාවැටු. එද්දා සටසය දහයනි හර පැත්තෙන් දාාන්්ඩ එද්ද සටිය දහය. ඊට පස්සේ තියෙන් උපචිත විදුලිය හා ජලයනෙ ලියන්ද උප්‍රච්චිත්ත විදදුලිය හා ජලය පහලවයි. ඊළඟට ලොරිරතශය ලොරීරත්ත සමුචිත ශය ඒකන තියෙ. ගිනුන් දෙකත් ගේෙන්ඩ ලො රතශය හර පැත්තෙෙන් ලො රත සමුච්චේෂය බැරපැත්තෙන්. තුන්සිය හතලිස් අටයි ශේෂපිරක්ෂුමේ ගෙනල්ලා හරට දාන්ඩ තුන් සය හතලිස් අටයි ලොරිෂය ඊළඟට ලොරි සමුච්චිතශය බැරපැත්තෙන් දාන්න තුන්සිය හතලිස් අටයි. ඊළඟට ඉදිරියට ගෙවූ බදුකුලී ගෙනුමන එ සය හතලිස් හතරයි ශේෂපෙරෙක්ස්මේලියනවා ඉදිරියට ගෙවූ බදුකුලි එ සය හතලෙස් හතරයි ඊට පස්සෙ තියෙනවා ළමයි ගැනුම් ලජරේ තියනෙන ගැනුම් ගෙනනුමන ඒකත් තියෙනෙ හර පැත්තෙන්නේ එතවට අපි හරට දානව පන්දස් අනුවයි ඩැන් සීලුම ගිනු ෙජෙේ වරුතු සියුම ගෙනුම් ගෙනල්ල දාලිවරයි දැංක්ශේෂ පිරක්සම සාමාණ් දිී ලමයි තුනය කරන්න. බැර පැත් එකතු කරන්න එද්දස් දෙසිය හතලි හට එකතුවෙන්න ඕන තුන්දස් දෙසිය හතලිහයි එකතුවෙ ඕන අටදාස් දෙසිය අනූතුනයි පහලව එකතු එඕන තුන් සය හතලිස් අට දහතුන එකසියතිස් හයයි. පන්දස් අනුවට එකතු එනඕන එකසිය හතලිස් අතර එකතුවෙන්නඕන තුන්සිය හතලිස් අට එකතුවෙ ඕන එද්දා සට සිය දහය එකතුවෙ ඕන දෙසිිය හැත්තත්තුන එකතු එඕන හස්සිය විස්ස. එකතු වෙන්න ඕන එදදා සස්සිය හත ලිහ අඒකතුවෙන්න ඕන නම සිය හැත්ත පහා එකතු වෙ ඕන දෙදාස්තිස්සාය. එතෝට හර පැත්තෙත්තෙන ොලමයි දහ තුන්දස් එක සියතිස් අය එතෝට ගාන අපේ හරත් ශේෂපිරක්සුම සමාන වෙනවා හරට බැ එතොට මෙතන දිේරුවේ සාමාන්්දය වල්ටිකක්ලම අපි දන්න දිත්ත සටහන්ටික මේේතාක් අපි ඒ පලවිනි අදී රිගණගත්තු දිත්ත සටහන් කියන දැනුම ක ොගත්ව එකක විතරයි කෙරවෙන මුකු මැජික් අප කෙරුව ැ. හරි ඔය විදිහට තමා ඇතකොට ශේෂපිරෙක්ුම මයි හැදෙන්නේ.